ආයුබෝවන් නේචර් රිලයන්ස් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. සබාධම සහ ශාක සමග නිරෝගීව ජීවත් වීම යන තේමාව යටතේ අද මම කතා කරන්නේ ඉඟුරු ශාකයේ පිළිබඳවයි. අමේ ඉඟුරු සහ වියලි ඉඟුරු ලෙස වෙළඳපළේ දෙවර්ගයක් අපට මිලදී ගත හැක. ඉඟුරු පැල ඇටි අලුත් මුල් ප්‍රයෝජනයට ගනී. ඉඟුරු අපි ආහාර රසකාරකයක් ලෙසත් ඖෂධයක් ලෙසත් යොදා ගනී. ඉඟුරු මගින් ආහාර තිරවීම ක්‍රමවත් කරයි. පීනස, උණ, MDS වැනි රෝගවලදී ගුණයක් ලබා දෙයි. බඩේ අමාරු සහ ආතතිය සදාද සුදුසු ඖෂධයක් වෙයි. ඉඟුරු මගින් ශරීරයේ ප්‍රතිශක්තිය නංවාලයි. ශරීරයේ ස්ථූරතාවය නසා බර අඩු කිරීමේදී විශාල මෙහෙයක් සිදු කරයි. ඉඟුරු දිනපතාම භාවිතයෙන් අතුරු ආබාධ සෑදෙන්නේ නැත. නමුත් ගැස්ට්‍රයිටිස් වැනි රෝග ඇති අය ඉඟුරු භාවිතයේ සැලකිලිමත්ව කළ යුතුය. අමිඟුරු ඔබට බොහෝ සෙයින් රෝග තත්ත්වයන්හිදී භාවිත කළ හැකි ඖෂධයකි. ඔබට උණ හිම්බිරිස්සාව ඇති විටදී කොත්තමල්ලවට ඉඟුරු දමා බීමෙන් සහනයක් ලබා ගත හැක. උගුරේ සෙම්පටලලි ගතියට ඉඟුරු ඉස්ම ටිකකට මීපෙණි ටිකක් දමා පානය කිරීමෙන් උගුර පැහැදිලි වනු ඇත. බඩේ අමාරුවකදී ඉඟුරු ඉස්ම හා දෙහි ඉස්ම දමා පානය කිරීමෙන් සුවයක් ලබා ගත හැක. එසේම ඉරිවීරිය කොළ ටිකක් හොඳින් සෝදා තම්බා එම යුෂයට ඉඟුරු ඉස්ම දමා බීමෙන් ඕනෑම තද බඩේ අමාරුවකින් සුවයක් ලබා ගත හැක. ආයුර්වේද ඖෂධවලදී ඔබට බොහෝ විට හමුවන්නේ වියලි ඉඟුරු නොහොත් තමිල භාෂාවෙන් සුක්කුය. හෙළ වෙදකමට නොහොත් ආයුර්වේදයට බොහෝ සෙයින් නැඹුරුවක් දක්වන්නේ මුස්ලිම් ජාතිකයින් වේ. වියලි ඉඟුරු සමග තවත් ඖෂධ එක්කර සාදන ලද කැඳක් ඔවුන් සුක්කුපාල් ලෙස ඔවුන්ගේ හෘද රෝගීන්ට බීමට දෙයි. වියලි ඉඟුරු සමග තවත් ඖෂධ මිශ්‍ර කර සාදන ලද ඉඳිගායම් නම් බෙහෙත් කුඩක් ඔවුන් කිතුල් හකුරු සමග ගුලි සාදා ඔවුන්ගේ දරුවන් ලැබූ කාන්තාවන්ට කන්නට දෙයි. එයින් ඔවුන් ඉතා ඉක්මනින් ප්‍රකෘති තත්ත්වයට ලබන බව මුස්ලිම් අවුරුදු විශ්වාස කරයි. මෙම බෙහෙත් දෙවර්ගයේම ඔබට දැන් ආයුර්වේද ඖෂධ ශාලාවලින් මිලදී ගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අමිඟුරු වලට වඩා වියලි ඉඟුරු වල ඉක්මන් ප්‍රතිඵල පෙන්වනවා. ඔබට වියලි ඉඟුරු සහ කළුදුරු කුඩු එකට ගැනීමෙන් වියලි කැස්සට ඉක්මන් සුවයක් ලබා ගන්න පුළුවන්. වියලි ඉඟුරු කුඩු වශයෙන් ඔබට වෙළඳ සැලෙන් මිලදී ගන්න පුළුවන්. ආහාර ජීර්ණය ක්‍රමවත් කර මලබද්ධය දුරු කරනවා. රාත්‍රී නින්දට පෙර ඉඟුරු තේ ටිකක් පීමෙන් සුව නින්දක් ලබා ගන්න පුළුවන්. ඉඟුරු මගින් ඔබට ඔබේ බර අඩු කර ගන්න පුළුවන්. ලෙමන් ලුෂයට ඉඟුරු ඉස්ම හා මීපැණි ටිකක් දමා උදේට පානය කිරීමෙන් ස්ථූලතාවය අඩු කරනවා. දිනපතා ආහාර පිසීමේදී අපි ආහාරයට එක් කරන ඉඟුරු මගින් ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්වයන් ඇති අයට මිසක් වෙනත් කිසිවෙකුට අහිතකර ප්‍රතිඵල පෙන්වන්නේ නැහැ. වීඩියෝ අවසානයේදී මා ආහාර ඇඳී සිටි ඔබට සුබ දවසක්.